සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස 132 වෙනි ස්වර්ණ හංස ජාතකය. තවදස සරුවක්ඥයන් වංශේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා උපාසකයෙක් ලූණුවත්තක් කොට භික්ෂුණීන් වංශේ බොහෝ දෙනාට ලූණු කඩා දෙන්නේය. මෙච්චරටන් කඩාගනු අයි කියා උන්ලවාම කඩවාත් යවන්නේය. භික්ෂුණීන් වංශේ ඔහුට කියා ඔහු කීවිචරක් කපා කොටා තමන් වංශයෝ කඩාගෙන යන සේක උපාසකයාෝ කඩා දෙන්නේය. මේ නියායෙන් දවස් හරණ සමයෙහි එක් දවසක් උත්සවයක් නිසා බොහෝ දෙනා ගෙට අවුත් ලූණු ගෙන ගිය. ඒ වේලාවට නන්දා නම් භික්ෂුණී කෙනෙකුන් වහන්සේ ඔහුගේ ගෙට අවුත් උපාසකයනි ලූණු දෙවයි කීසෙයින් උපාසකතනත් ලූණු දීපියා සිටි ප්‍රස්ථාවට ඉල්ලූ හෙයින් නුඹ වංශේ මේ ලූණු වත්තට ගොසින් ලූණු තුනක් කඩාගෙත මැනවැයි කීය. එමක් අසා තමන් වහන්සේගේ මෙනින්නං සමඟ වත්තට ගොස් ලූණු එකසීම කඩාගෙන ගියසේක. එවිට උයන් ගොව්වාත් නොකියන් දෙදීමසේ අන්‍යා කෙරෙද්දැයි කෑය කියා මුරගෑය. උපාසකයාගේ සිතිවිල්ලට කලකිරුණු ඒ අසුබෝ මේ නින්නන් වහන්සේ උස්කොට නාකොට පවත් සරුවක්ඥයන් වහන්සේට දැන්වූසේක. සරුවක්ඥයන් වහන්සේත් එපවත්නසා මහණුන් විසින් නම් දුන් දෙයක් විනා නොදුන් දෙයක් අරගත යුතුදැයි බොහෝ තෘෂ්ණාවෙන් අත සිටි දෙයක් නැසී යන්නේ ඔබේ ලබන ලද දෙයක් නැත. ලන්දෙයෙහි සතුටු වීමෙන් ඔබෙනුත් සම්භවෙයි අත සිටි දෙයත් තවුරු වෙයි කියා බොහෝ කොට මේ නින්නන්ට නින්දා කොට මානෙනි පෙරත් මේ නින්න බහුචිත්ත ඇති වේදැයි වදාර ආරාධිත වූ සරුවක්ඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක. කෙසේද යතවත් යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි
බෝධිසත්වයෝ බමුණු කුලයක ඉපිදේ දූම් තුන් දෙනෙකු ලද දූන් තුන් දෙනාගෙන් එකෙක් නන්දාය එකෙක් තත්වස්ත්‍රීය එකෙක් සුන්දරි නන්දනීයයි තුන් දෙන දූන් තුන් දෙන ඔම්බේ පරකුලය කලන්නට පළමුව පියවූ බෝධිසත්වයන් වහන්සේ මියගොස් ස්වර්ණ හංසව ඉපිද ජාති ස්මරණක් ඥානයෙන් මේ හංස ජාතියට පළමු වෙනි ජාතියෙහි බ්‍රාහ්මණ කුලයෙහි උපන්නියාවත් බැමිනියා දූන් තුන් දෙනා අනුන්ට බැලමේ කොට රැකෙන නියාවත් දැක මාගේ පියාපත් රන් පියාපත් විසින් කැපීම් කැලීම් ආදී වූ කර්මාන්තයට නිසිව තිබෙයි. එසේ හෙයින් මාගේ අඹුදරුවන්ට සංග්‍රහ පිණිස මසින් දෙමසින් එතනට ගොස් පියාපත් එල එලා ආම්නම් යහපතයි සිතා. දවසක් තමන්ගේ ගෙට අවුත් පලය පිට උන් කල්හි දූන් තුන් දෙන විසින් තොපි කවුරු දැයි විචාරන්නා තොපෑමට පිය වූ බ්‍රාහ්මණයානෝ නම්මමය තොපට තොපගේ මෑණියන්ට සංග්‍රහ පිණිස ආමි කියා රන්පතක් එලා ගිය මෙම නියායෙන් කීප වාරයක රම්පත්ලා සිටි කල්හි එක් දවසක් බැමිනි සිතන්නේ තිරිසනානම් එක සිතක් නොවන්නේ ඉදිරියේ මෙතනට නොයමි සිතුවොත් අපට බෝලාභයයි සිතා දූන් කැඳවා කියන්නේ තොපගේ පියාණන් දවසක අල්වාගෙන ඇඟ පියාපත් උදුරා ගනුයි කීයේ එපවත් වසා උන්ගේ දූන් තුන් දෙන කියන්නා අපගේ පියාණන් වහන්සේගේ සරුවාංගය රිදෙයි අපි එලෙස නුදුරුවම්මයි කියේ මේ නියායෙන් කිය කියා උන් කලට හංසයා මේ ගෙට ආවේය එකල්ලි බැමිනි කියන්නේ ස්වාමී පුත්‍රය මා කරා එවයි කියා කැඳවූ කල්ලි බෝධිසත්වයන් වහා උන් කරා එන්නාම අල්වාගෙන සරුවාංගයේ රෝමයන් උදුරාගත්තාය බෝධිසත්වයන් නොමනං අභිප්‍රායෙන් උදුරාගත්හෙයින් සියලුරන්පත් නිෂ්ප්‍රභාව ගියේය බෝධිසත්වයෝ පියාපත් නැතියයින් යානොයි එම ගෙයිම උන්නාහ දෙවෙනිම ගත ආලොම් සුදු පා ඇතිවන්න බෝධිසත්වයන් අරපුවා එතැන් පටන් බෝධිසත්වයෝ ගෙටනවා විරුවයි වදාරා මානෙනි තෘෂ්ණාවගේ අධිකත්වය නිසා යෙහෙන් සෙමින් ලැබ ගන්නා රම්පත් ලැබ ගන්නට නුවේ වේදයි වදාරා එසමයෙහි බැමිනි නම් මේ නන්දා නම් මේ නින්නය එසමයෙහි දූන් තුන් දෙනා නම් මේ සමයෙහි දූන් තුන් දෙනාමය ස්වර්ණ හංසව උපන්නෙම් ලෝතුරා බුදු මම්මයයි වදාරා ස්වර්ණ හංස ජාතකය නිමවා වදාළසේක.